ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී වගාවන්ට තැන්පතුගත් ආයතන ගැන පරීක්ෂණ දැනට පැමිණිලි 150ක් තියෙනවා. වගා කටයුතු සඳහා ඇතුළුව නීති විරෝධී ලෙස තැන්පතු ලබා ගැනීම සම්බන්ධ පැමිණිලි 150ක් මේ ආයතන සම්බන්ධයෙන් ලැබිලා තිබෙනවා කියලා පරීක්ෂණ වාර්තාවන් තුළ දක්වා තිබෙනවා. පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහටයි එය වාර්තා කළ තිබෙන්නේ. ඉතින් කෙසේ නමුත් මේ එක තමයි ප්‍රධාන සිරස්තලය කියන්නේ මේ යම් යම් සමාගම් ජනතාවගෙන් මේ වගේ දේවල් ලබා ගන්නවා කියලා තැන්පතු ලබා ගන්නවා කියලා කියන්නේ මේවා නීති විරෝධී ක්‍රියාවන් වෙනවා. එහෙම ගන්න බෑ. ඉතින් කෙසේ නමුත් වාර්තා කරලා තියෙනවා පින්තැන්න ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘතිය විසින් නීති විරෝධී ලෙස මුදල් තැන්පතු බාර ගැනීම සම්බන්ධයෙන් අරුණ පුවත්පත විමසුවම තමයි ඊයේ මහ බැංකුවේ අධිපතිවරයා මෙහෙම කියන්නේ. මම කියන්නේ එක එක වගාවන් වල මෙන්න අහුවේ නොවිය යුතු හින්දා තමයි ඔබට මේ උපුටා දැක්වීම. පින්තැන්න ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘතිය විසින් නීති විරෝධී ලෙස මුදල් තැන්පතු බාර ගන්න බවට මගෙන් රට සංවිධානය පැමිණිලක් ඉදිරිපත් කළ තිනෝ එහි සභාපති සංජය මහවත්ත. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව සභාපතිවරයාට පිළිතුරු ලිවියක් යවමින් කියලා තියෙන්නේ මේ පින්තැන්න ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මහජනතාවගෙන් තැන්පතු ලබා ගනිමින් මුදල් ව්‍යාපාරයන්හි නිරත වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍ර ලබාගෙන ඇති ආයතනයක් නෙවෙයි කියන එකයි. ඒ අනුව මේ ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට හෝ සුපරීක්ෂණයට යටත් නොවන ආයතනයක් බවත් මෙහිදී සඳහන් කර තිබෙනු. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ දෙවන වගන්ති අනුව අධිකාරී බලයක් නොමැතිව මුදල් ව්‍යාපාර පවත්වාගෙන යාම, ඒ විතරක් නෙමේ තැන්පතු බාර ගැනීම වරදක් බව මහ බැංකුව කියද්දි ආයතන හතරකන නඩු පවරලා තිබෙනවා කියලා සඳහන් කරනවා. නීති විරෝධී මූල්‍ය ආයතන 150ක් ගැන දැන්ටමත් පැමිණි ලැබිලා තිබෙනවා කියන එකයි මහ බැංකුව සඳහන් කරලා තිබෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.